දැන් එතුමාගේ ඉවත්තති මත් සමඟගේ විධ නම් යෝජනාාවෙනවා මෙයා ඒ මෙයා ඒ මෙයා ඒ කියලා දැන්. එන කෙනාට එන කෙන ජනතාවට සර්පයි් එකක් වේද. මංහිතන්නේ මේ රටේ සප්‍රයිස්ස එකක් වෙලා ජනතාවට හොඳක් වෙන්න නම් මේ කට්ටියම ගෙදර යන්න. ඔබතු මස්සදල් කරම බා්ඩානයයට පිදව. අපි රටේ ඩොලර් නොවැතිකමද මේකට බාණ්ඩ සීමමාකරීමට හේතුර. ඕ අද අපේ රටේ ලොකුූ කැට්ටලුවත්තියෙනවා. දැන් ඇත්තටම මේ ආණ්ඩුව කියනවා රුපියල් දෙසය තුනො දෙේ හතරකට ඩොලන එකක් මලදී ගන්න පුළුවන් කියලා. නමුත් බැංකෝකටගි හාම දෙසය තුනොකට දෙසේ හතරකට ඩොල දෙන්න බෑ කියන එක ඉතා පැහැදිලව කියනවා. තැන් ව්‍යාපාරිකෙක්ට මේ රටට ැ මේරටේ මංක්‍යන්නේ ආනාෑනය කරන දේවල් ගත්තාම ආනයන කරන දේවල්ලරින් ප්‍රධාන අංග්‍යත්තමයි මේරටේ කර්මාතශාලාවලට අවශ්‍යා අමුද්‍රව්්‍ය. දැ මේක රටේ කර්මාතශාලාවලට අවශ්‍ය අමුද්‍රව්වේ ආනායනය කරහම ඒ ආනෑයන කිරීම් ලොකුවට ප්‍රමාධ වෙලා තියෙනවා බ ඩොලල්වල තියන එල්LC බන් කරන්න බෑ එල්LC ෝබන් කරන්න වේටින්ල් ලිස්් එකත් තියෙනවා ඇත්තටබ. ඉතාම කනගා ඩි කියිය. LC ප කරන වටින් ලිට් එක තින. තොවරේ ඒ වේටින් ලිස්් එක අනුවතමයි මේ සතති දෙක තුන හතර මාසය යනවා එLC එකක් ෝපන් කරන්න. එතකොට මේ රටේ මේ ආර්ථික ක්‍රම වේදේම සම්පූර්ණම විනාශ වෙලා මේ ආණ්ඩු කිවට දෙසිය තුනයි දෙසිය හතරයි කියලා ඩොල් එකක් යන්නේ දෙසියය හතලියයි හතලිස් පාකට. ඉතිම්ඉන්න මේ වගේ තත්වයක් උදාවෙලා තියෙන්. එතකට දැ මේ ආණ්ඩුව මේ වගේ ප්‍රතිපත්වය ගන්නේ. අපේ රටෙන් යන තියන ඩොල් ප්‍රම් පිට රටවල්වලට යනක අඩු කරන්න. හැබයි පිටරටවල්වලට යනයක අඩුකිරීම යම්තාක්දුරට පාලනයක් සිදු කල්ලේ යුතු වනත්. දැ මේ උදාහරණයකට ජංගම දුරකතනයක්. Tීව එකක්. ශීතකරණයක්. මේවා කියන්නේ මේ සාමා නෙදේවල් මෙට ජනතාවට අර. හැත් අපිට මතක් වෙන්නේ හැත්තෑව හැත්තහත යුගයේ. එතකට හැත්තෑව හැත්තාත යුගියයට ආපවන ආපෝ ‍ෝලින්ක් ක්‍රමේ දැටත් ඇැතිවෙලා තියෙනවා අද කිරිපැකට් එකක් ගන්න බෑ සමර කඩවල කියන රුපියල් හාරදහක් වවිදම් කරොත් එක රිපැට්ට කක්දනවා කිය. ඒවගේ තත්ත්වයක් කද තියෙන්නේ. අද කියනවා කඩවල්වලින් මෙන්න මෙච්චර මුදලක් රුපියල් හාර්දාස් පන්සියක් වවිදම්කරෝති කිරිපැකට්ටක් දෙනවා. ත් ක් ද ල අ ොචර සල්ලි බත්වවැක්න කිරිකට ගන්න වින්නේ. තවමත් ගෑස් නෑ. තවමත් නෑගෑස්. තවමත් ගෑස්නෑ ම මගේ ගෙතරට ගෑස් ගන්න දවස්තු හතරක් ඉනම්බ උත්සාහ කරනවා. එවැනි තත්ත්වයක් අද උදාවෙලා තියෙන්නේ. අද මේ හා සීනි මේවා ඔක්කටම පෝලින් දැන් සී තවමත් රුපල්ද සී අයි. සතුස ගියෝති ගොඩක් සතුසෝල සීනිි නෑ. තියෙනවනක් සීණි කිලෝ එකයි ගන්න පුළුවො. මෙන්න මේකද මේ වගේ තැනකට ද රට ගෙනයන්නේ. අර මට බතක් වෙන කොහොම තිබ්බ රටක් අපි වැටිච්ච තැනක්. තේරෙඩි නෑ ඇත්තට මේ මට මේ අවුරුදු දෙක ඇතුළත මේ ආණ්ඩුව නොදැනවැත්ව කරනවා කියලා අපිට විශ්වාස කරන්න නැබෑ. මේ ආන්ඩුව් ණ්ඩවි ප්‍රමුකත්වය මොකක්ද කියලා අපි ඇව බැලුවතිං ඇත්තටම ඒගොල්ල ප්‍රමුකත්වය අරගෙන තියෙන්නේ තමන්ගේ බලය වැඩි කරගන්න. ඔබට මතගනේ ජනාධිපතිවරණය දින්නට පසිකිවා තුනින් දෙක බලයක් ඕනෙමයි මේ රටහදන්න කිය. මිනිස්ර ටල හමරි තුින් දෙගක් ගත්ත. තුනෙන් දෙක ගත්තර පස්සෙම කදකිවේ අපිට අවශ්‍යමයි විසිවන සංචෝධනය කරලා ජනාධිපති ශක්තිමත් කරන්න. එතකොට තමයි අපිට මේ රටහදන්න පුළුවන් කියලා. එතකොලද අපේ විසිවන සංචෝධනයක් එතකොට මේ අ මුස්ලිම් මන්ත්‍රී වරෘටිකුත් සල්ලිදීලා අරගන විසිවන සංචෝධ තුළින් දෙක ආර්ගන විසිවන සංචෝදනය ගත්ත. ඉ මේ ජනතාව, එහෙම බලය එක පැත්තකින් කරනකොට අනිපැත්තෙන් අපි දකිනවා මේ ඉන්න මැතිෑමතිවරුන්ගේ බාගෙට භාගයක්ම චෝදනාතිබ්බ නඩු තිබ්බ මේ ගොඩක් රටේ ජනතාව හිතුව මේයි හිරෙයි ඕනටියත්තමයි මේ පාල්ලිමේන්තුවට ඇවිල්ලා තියෙනෙන නමුත්. ඒ ජනතාව රවට්ටලා පාල්ලිමේන්තුට ඇවිල්ල දැන් මොකද වෙලාතියනෙේ ඒ නඩුවලින් නිදුස්කොට නිදහස් වෙලා. එතකොට නඩුවල නිදෝස්කොට නිදස්වෙලා දැන් ගිය සසතිේ පාර්ලි ේතවට අ කලුල්ලි සුදු කරන්න ඕන පනතුත්ගෙනාවම්. එතකොට දැන් අපිට නම් තේරෙන අර බලංගන්න ජනතාවට තේරෙන්නේ මේ ආණ්ඩුව ජනතාව රවට්ටලා තමන්ගේ නඩුටකෙම් බේරගෙන. තමන්ගේ හොරට ඉපවෙේච්ච මුදල් කල්ු සල්ලි මේ රට ගේන්න ඕන නීති්‍යයානු කටයුතු ටික සිදු කරගෙන. ඒ කට යුත්තු කරනවා මේ රටේ ජනතාවට හෙන ගැවුවොත් කමණන්නෑ කියල හිතාාවගෙන. ඒකයි අද වෙන්නේ මේ ජනතාවට ජංගම දුරකතනයක් ඕනෙත් මේ ජනතාවට බේත්ති වෙලාව අශ්‍යද. මේරටේ ජනතාවට ජීවත්වෙන්න ජීවනවියදම අඩු කරන්න නොලි නේද. ඒවගන නෙමේ හිතන්නේ ප්‍රමුකත්වවෙ ලබා දෙන්නේ දැන්. දැන් ඇත්තකරම අපට පාර්ලිමේන්තු මේ කළු සල්ි සුදු කරන්නගේ සතතිය පනතක් ගේ නෝවමන ති බෙනෑනි පාලිමේතු දින දෙකයි තිබ. එතො මේ ක කොවිඩ් වසංගතිය නිසා. එතකොට වෙලා වගේ එන්න තිබන්නේ නතාවට සහන් ලබා දෙෙන්න්න ඕන පනතක්. ඒවගේ ජනතාව වාදී පනතත්. හම ඒකන මේ ප්‍රමුකත්වේ මේ ආ්ඩුවයි. ඔබතුමා කිව්වා මේ කළු සල්ලී සුදුකරන පනත එනවා. ඊට පස්සේ අජි්‍යවාර් ක පප්‍රාල් මහතා මහබැකු අධි පරි දරට පත් වන. සම්බන්ධ. ඔ අපි කියන්නේ ඒවගේ සම්බන්ධය තියෙන්න්න පුළුවන් කියලා ලොකු සකයක් මේ රටේ ජනතාවට තියෙනවා. ැ මේ පාර්ලිමේන්තුවේ අවශ්‍ය අනපඩත්්චික සිදුවනාට පස්සේ ඉතුරු වැඩටික තියෙන්නේෙ හා බැක්වී. එතකොට පාර්ලිමේන්තුවේෙන් දැන් පනස සම්මතයි. ඒ ගැටල ුවක්නෑ දැ ඉරු වැඩටික තියෙෙන හා බැක්වේ. එතකොට අජිනි මාඩ් කප්රාල් බැත්තුමා එතැන්ට පත්කරගත්තර පස්සේ. මේ ගොල්ලන්ට ඕනේ විදිහට ඒ මහබැංේ ඒ වැඩකට යුතු හිකත් සිදු කරගන්න පුලුවන් හකි. ඉතිං ඒකනේ නැත්තම් මොකක්ද මේ අජිද්දිමාට කබ්‍රාල් ඇත්තුමා සදුස්කෝම්වලින් වැඩිද අ මහාචාර්ය ලක්ෂමන් මහතාට වඩා. නැතම් වැඩ මොකද හේතුව. නැත්තම් මේ තැ මේ ගොල්ම් මේ ස්සල්ලකිවේ මේ පොඩි මේ බොරු ජවනිකාවක්නයඒක පැත්තකින් අනි පැත්තෙන්. දැන් ඉස්සල්ල කිව්වා මයින්දරාජ පක්ෂ මැත්තුමාට වඩා ලොකු. හනයක් ලබාගන්න පුළුවන් ජනතාව වාද ජනතාව ලොක වැඩක්රයි ැසිල් රජ පක් ඇත් ද ාව. ැ මොකද ෙහම දෙයක් වුණ තීනටික්ද තිවුණන අන්තිමට ොද දැන්නතිහ අපේ ජනතාව ජංගිටිකත් තිව යට ද මුත් ගලවන්න තත් ේට පත් කල තියනේ. තත්ත බාඩයක් නොවා කියල දැන්ග කරලා තියෙනන. එකඒන්ද පටුමාරෝුණට ප්‍රශ්ය විස දෙන්නන්නේ නෑ. ඉතින් එක. ප්‍රධාන වශයෙන් මේ රටේ ආර්ථික ්‍රතිපත්තිවල බෙනසක්සිදු කළ යුතුබයි. සාන පපුද්ිර පිටන අපි හරත රගදට ප තතුරකට උත්හ කරන්න අප හිතනට මුතල් රාජ්‍යම තියක ඉහනයි ප පටඇ හඳක් ැ දැන උත්සාහ කරන්න මේක ඇවිල්ල කියයි මාධසාගච්චාවක් කියලාමන් රට වෙනුවෙන් තමයි ඒ කැපකිරීමම් කරන්න කියලා. මේ රටේ නතාවට දෙැන්නම් හොඳටමතියේේ තේරලා තියනේ රටවෙනු විං කරනවා කියලා කරන්න කාවෙනුවෙද කියනක. ඉතා පැහැදිලිවම කලු සල්ලි සුදු කරන්න ඕන පාටටු වැඩටික කරන්න මහාබැංගුවට ගීල්ල ඒ වැඩ්ටික කරට තමයි උත්සාහකේදේ. දැ එතුමාගේ ඉවත්තිමත් සමගේ විධ නම් යෝජනාවෙනවා මෙයා ඒ මෙයා ඒ මෙයා ඒ කියලා. දැන්. එන කෙනට එනෙන ජනතාවට සර්ප්‍රයි්ස එකක්කේද. මංහිිතන්නේ මේ රටේ සප්‍රයිස්ස එකක් වෙලා ජනතාවට හොඳක් වෙන්න නම් මේ කට්ටියම ගෙදර යන්නවා. එහම නැතුව මේ ක්කනෙක් ගෙදරගිල් හරිියන්නෑ. මේ ටේ ජනත යාගෙන ඉන්නේ නිසි තිීන්දුව ගන්න. නමුත් අවාසනාවට මැතිවරණයක් නෑ. මැතිවරණයක් කාල්ගවම්ම අප ගරුතර ස්වාමීන්වහන්සේලා ප්‍රකාශ කරන හැ හැටියට ජනතාව කොතනද ඉන්නේ කියන එක. මේ අයට දැනගන්න පුළුවන් ව. ැ ඒ ආරක්ෂ කලයකම්මරය කියනවා බොහු කණ්ඩායම් උත්සා ධදනවා කියලා පස්කු ප්‍රහරයට මේ චනල් පෙත්තුමා ගාවගන්න එතුමා කළ බව ඇඟවෙන්න ප්‍රකාශ කරන්න. ඉති එහම එකක් කරේන එතකොට ඒ චෝදන කිරීම ඔබතු මාලට එන්නේ ඔබතු මාලද එතකොට ජරාත් ෙතුාව කෑවෙන විදිහට ඇඟවෙන්න ක දැන්න ඇත්තරම කාදදිනල් උන්නාන්සේ. කරපු මාධ්‍ය ප්‍රකාශයට පස්සේ ආණ්ඩුව සැලසුම්සාගතව කාදිනල්තුමාට ප්‍රහාරයක් එෙල්ල කරන්න ආරක්ෂක ේකම්තුමාව උපයෝගි කරගෙන තියනවා. එතට ඊඒ මාධ්‍ය සාකච්චාව කරේ කාදිනල්තුමාට ගහන්න. එද අපි ඒ ප්‍රථමය එම හෙලා දකිනවා. ඒවගේම මේරටේ ජනතාවට කිව්වේ, පාස්කු ප්‍රහාරේ මේ ආණ්ඩුව බලට ගන්න ප්‍රධාන වශයෙන්ම කිව්ව වේදිකාවල කිව්ව කාරණයක් තමයි පාස්තුකු ප්‍රහාරයේ චූදිතයෝ. අපි ආවේ ගම් නීතියානු කූලව කටයුතු කරන්න ඕන එල්ලුම් ගස් යවනොත්. එතකට දැන් අවුරුදු දෙකකට ආසන්න කාලයක් වෙනවා. එත මේ අවුරුදු දෙක ඇතුළතවත් සාධරණයක් ඉටු වෙච්චේ නැ කියන එක තමයි කාදිිලි උන්න්නාහන්ස කිව්ේ. ඉදිති කාදිල උන්න්නහන්සේ හරි. කාදිිලි උන්ාහන්සේ ඇතුළු මෙරටේ ජනතාව. මේ කතෝලික ජනතාවට පම්ම නක්නෙමේ මෙරටේ ජනතාව හැටියට හැමෝටම ලොක ගැටුවත්තිය මේක වගේකිව යුත්තුව කවුද කියලා. එතකොට දැන් මේ ආණ්ඩුව බලයට ආවේ. මේ පාස්කු ප්‍රහාරය විකුුණල්ල කියන එක, මේ පාස්කු ප්‍රහාරය ගැන කතා කරලා කියන එක ප්‍රධාන මාතෘකාවක් බව්ට පත් වුණනා කියන එක අපි කවුරුද්දන්නවා. එතකොට හැමෝම දන්න රහසක් තමයි මේ බලය ලබා ගන්නීම සඳහා ඒ කරපු කුබන්තරණ කාරයොත් දැන් බලයට පැමිණිච්ච අයත් අතර සම්බන්තාව තිබ්බා කියනය එක එකලොකු සැකයක්. ඒ ඒ සාධාරණ සැකයක්. ඉති ඒ සාධාරණ සැ දැන් සමාජගත වෙලා තියනවා. ඉ ඒ ඒ යන විවාදයක් නෑ මේ අපි පැහැදිලිවුම කියනවා මේ අය අතර සම්බන්ධයක් තිබී යුතුමයි. ඉ ඒ ආණ්ඩු පක්ෂයේ අය දැ අද ආණ්ඩුවේ සිටීම නිසා මේක යටගහරද යනවා කියන ලොකුසකයක් තියෙන. අපි ඉල්ලිමක් කිය කරන්නේ මේ පාස්කු ප්‍රහාරයට වගකීයුතු පුද්ගලින් එක පක්ෂ පාට බේදයෙන් තොරව ආණ්ඩු විපක්ෂේද විපක්ෂේද කියර එක ගැන හිතන්නේ නැතුව සාධර්ර පරීක්ෂණ කරලා මේ අයි නීතිහම් ට ගෙන්. නමුත් එහෙම දෙයක් වෙන පාටක් ඒකයි කාදලණන් වහන්සේ දිගින් දිගටම කියන්න.